Thank you.
නවදීනේ කරුණාලුයිනේන මොහොතේ යහපත් දේරා කන්‍යාරාමේ නිර්මාතෘවරිය වන ශුද්ධෝ මේරිය ප්‍රේසියා මෞතුමියගේ 225 වන ජන්මදිනයට සමගාමීව අප පාසලේ 67 වන පාසල් දිනය සැමරීම නිමිති කොටගෙන පවත්වනු ලබන වැඩසටහන්වල පළමු දිනය වෙනුවෙන් අද අපි එක්රැස් වී සිටිමු. අප පාසලේ රෝස් වර්ජිනි ළමා සමාජයේ මගින් සංවිධානය කරන මෙම උත්සවයේ ආරම්භයේ සනිටුහන් කරමින් පාසල් ගියේ ගායනා කිරීම සඳහා කරුණාකර මයික් හා කැමරාස් ක්‍රියා විරහිත කරගන්න. Mother like a snake, may I move my terror.
පළමුව දෙවිඳුන්මය එතුමන්ගෙන් ලද ආසිරිමය වැඩසටහනේ ආරම්භයේදී පිය දෙවිඳුන්ගේ ආශිර්වාදයේ තුල අප මෙහෙවන ලෙසද ශුද්ධාත්මයාණන්ගේ ආලෝකයෙන් අප පුරවන ලෙසද අයදිමින් අපි ආඥා කරමු. In the name of the Father, and of the Son, and of the Holy Spirit. Amen. Saint Mary Euphrasia said, "A tiny acorn of our efforts has developed into a strong oak tree with its shady branches sheltering thousands of persons in need." Thank you.
Let us pray for the blessing of our God, marking the beginning of the series of our programs to commemorate the 67th school day of Good Shepherd Convent as Shepherdians. Dear Heavenly Father, first of all, we thank you for lighting up the world with a bright dawn and starting this day with your blessings. Dear Father, we celebrate the birthday of Saint Mary Euphrasia, the founder of our school, on 31st of July. And on the same day, as Shepherdians, we celebrate our school day too. So, we ask for your blessings to successfully complete all the programs that have been prepared for it. In the face of this COVID pandemic that is currently sweeping the globe, we hope to celebrate the school day successfully with the intervention and blessings of Mother Euphrasia, even though we are not allowed to celebrate together as before. Lord, we ask you to stay with us at every moment and help us to do everything successfully, and also keep your words in our hearts. May we have this saying through the intercession of our Lord Jesus Christ. Amen. දිනක් රෝස් වර්ජිනිය සහ ක්ලෙමෙන්ටින් ඉතා වේලසනින් පල්ලියට ගියා. ඔවුන්ට පාඩම් පටන් ගැනීමට බොහෝ වෙලා තිබුණ නිසා ඔවුන් දෙදෙනා සෙල්ලම් කිරීමට පටන් ගත්තා. දුවමින් සිටි රෝස් හදිසියෙන් මුනින් අතට වැටුණා. ඒ අසලට වහාම දුවගෙන පැමිණි ක්ලෙමෙන්ටින් රෝස් සමග එක් වී කකුල පැටළුණේ කුමකටදැයි සොයා බැලුවා. ඔවුන් දෙදෙනාම පඳුර තුළ තිබූ උල් ගලක් දුටුවා. දෙදෙනා මෙම උල් ගල වටා දන ගසාගෙන එම ගල වටේම හාරන්න පටන් ගත්තා. එම ගල හාරන් යන විට එකවරම රෝස්ගේ නෙත එම ගල මත ලතින් භාෂාවෙන් ලියා තිබුණු ලියවිල්ලක් මත ගැටුණා. එහි ලියා තිබුණේ පෙළබට් කියාය. පෙළබට් යනු රෝස් ජීවත් වූ දූපතේ සිටි ශුද්ධවන්තයෙකි. එතුමා ස්වර්ගස්තූ පසු එතුමා වෙනුවෙන් තනා තිබූ වන්දනාස්ථානය යුද්ධයේ තිබූ කාලයේදී විනාශ කළා. ඔවුන් තවත් වේගෙන් හැරූ විට ඔවුන්ට එහි මුල් ගල සම්භ වුණා. තවත් වෙලා යන විට මොවුන් දෙදෙනා එකතු වී මුල් ගල ඔස්සේ එම කොටසේ තිබූ ගරාදියක් සොයාගත්තා. එය හරහා ගොස් ශුද්ධ ප්ලිබට්තුමාගේ සොහොනද සොයා ගැනීමට ඔවුන්ට පුළුවන් වුණා. ඔවුන් පියතුමාව දැනුවත් කළා. පියතුමා මුලින්ම පුදුම වූ නමුත් ඔවුන් සොයාගත් දේ ගැන එතුමා බොහොම සතුටු වුණා. ඒ සවස රෝස් වර්ජිනී තම පුදුමාකාර අත්දැකීම ඇයගේ අම්මටද තාත්තටද කීවා. දීර්ඝ විස්තරයෙන් පසු දෙමව්පියන්ගේ අවසරයව ඇතිව රෝස්ට හා ක්ලෙමෙන්ටින් හට එම ශුද්ධස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු ලැබුණා. ඔවුන් එය ඉතා සතුටින් භාරගත්තා. නොබෝ කලකින් එතනට යාඥා කිරීමට බොහෝ අය පැමිණියා. රෝස් සහ ක්ලෙමෙන්ටින් ඔවුන් හට පුළුවන් උපරිම ලෙස ඉතා අලංකාරව එය බලාගත්තා. නිර්භයව නොපසුබටව තම අරමුණු හඹා යාම තුළින් ජයග්‍රහණය ලැබිය හැකිය. අද දින රෝස් අපට දෙන පණිවිඩය මෙයයි. මග යවන්න දිරි ගන්වන්නේ
යාඥාමයේ සංවිධානය කළ දෙවුනි මනිෂා සොයිරියට අපගේ ස්තුතිය. චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීම සඳහා අද දින ප්‍රධාන ආරාධිත ශ්‍රී ලංකාවේ යහපත් ඉඳේරා කන්‍යාරාමයේ මාධ්‍ය ඒකකය භාරව කටයුතු කරන ගරු වෙලානි ද සිල්වා කන්‍යා සොහොයුරියනි, ඔබටයි මේ ආරාධනය. පළමු පහන්සිල දල්වා මෙම උත්සව සභාව ඒකාලෝක කරන ලෙස. රෝස් වර්ජිනී සමිති අප පාසලේ බැටළු පොවුවන් ඉසිමග ගන්වන යහපත් ඇනේරිකා වන ගරු මේරි සුජානි විදුහල්පති මෑණියනි, මීළඟ පහන්සිල දැල්වීමට ඔබතුමියටයි මේ ආරාධනය. සිදු කටයුතු වලදී විදුහල්පති මෑණියන්ට සවියක් වෙමින් නිති රැඳෙන නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන නාමලි ගුරු මෑණි, මීළඟ ඇරියුම ඔබතුමියටයි. රෝස් වර්ජිනී සමිතිය භාරව කටයුතු කරන නිබඳව අපට සෙවණැල් ලැබී ළඟ රැඳෙන නිර්මාණි ගුරු මෑණියනි, ඔබතුමියටයි මීළඟ ඇරියුම. අප පාසලේ මාධ්‍ය ඒකකය හසුරවන දෑබර ඈනි ලෝපා ගුරු මෑණියනි, ඔබටයි මේ ඇරීම. රෝස් වර්ජිනී සමාජයේ ළමයින්ව නියෝජනය කරමින් වර්තමාන සභාපතිනිය වන කේෂා සොයිරියනි, ඔබටයි මේ ආරාධනය. ඔබ සැමට ස්තුතියි.
ස්තුතියි. මීළඟට අද දවසේ අප වැඩසටහන ආරම්භ කරමින් ඔබ සැම පිළිගැනීමට එස්ත සොයිරියනි ඔබටයි මේ ආරාධනය. ගරු විදුහල්පතිතුමියගෙන්ද ගරු වෙනන්ද සිල්වා කන්‍යාසේරියගෙන්ද පැමිණ සිටින ගුරු භවතුන්ගෙන්ද දෙමාපියන්ගෙන්ද සහෝදරියන්ගෙන්ද අවසරයි. මම ප්‍රථමයෙන් අද දින ලබා දුන්නාට දෙවිපියාණන්ට ස්තුතිවන්ත වන අතර අද විශේෂ ආකාරයෙන් අපත් සමග එකතු වන ගරු වෙනන්ද සිල්වා කන්‍යාසේරියව අප පාසල වෙනුවෙනුත් රෝස් වර්ජිනී ළමා සමිතිය වෙනුවෙනුත් ආදරයෙන් පිළිගනු ලබයි. එමෙන්ම අප සමග නිතර සම්බන්ධ වෙමින් කටයුතු කරන අප පාසලේ විදුහල්පති මෞතමිය වන ගරු මේරි සුජානි ප්‍රනාන්දු කන්‍යාසේරියව, අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරන නාමලි ප්‍රනාන්දු ගුරුමෑණියන්වත්, අප පාසලේ සියලුම ආශ්‍රභාර අංශ ප්‍රධාන ගුරුමෑණිවරුන්වත්, රෝස් වර්ජිනී ළමා සමාජයේ අනුශාසකතුමිය ලෙස කටයුතු කරන ගරු සිතුමිණී ප්‍රනාන්දු කන්‍යාසේරියව, රෝස් වර්ජිනී ළමා සමාජයේ භාරව කටයුතු කරන නිර්මාණි ගුරුමෑණියන් ආදරයෙන් පිළිගනු ලබයි. අද දින සම්බන්ධ වී සිටින පාසලේ ගුරුමෑණිවරුන්වත් පියවරුන්වත් මා ආදරණීය යෙහෙළියන්වත් ආදරයෙන් පිළිගනු ලබන අතර අද දින කරුණු දෙකක් නිසාවෙන් සුවිශේෂී වේ. එනම් අද මේරි යුෆ්‍රේසියාතුමියගේ ජන්මදිනය හා අප පාසලේ 67 වන පාසල දිනය වෙනුවෙන් මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන සනිටුහන් කිරීමට රෝස් වර්ජිනී ළමා සමිතියට ලැබී ඇත. මෙදින ඔබ මා සැමට සුවිශේෂී දිනයක් බවට පත් කරමින් අප සමිතිය සොයිරියන් සැදී පැහැදී සිටින්නේ ගායනයේ, නර්තනයේ, දනුමින් ඔබ සමදෙනාම පිනවීමටයි. මේ සෑම දෙයක් තුළින්ම කුඩා රෝස් වර්ජිනීගේ මඟ අනුගමනය කරමින් අසරණ දැරියන්ට පිහිටවීමේ අධිෂ්ඨානය තුළ ඔබ සියලු දෙනාම මෙම වැඩසටහන හා ඉතා ආදරයෙන් පිළිගනිමින් මම මෙම කතාව අවසන් කිරීමට කැමැත්තෙමි. ස්තුතියි, ජයසු පිහිටයි. ස්තුතියි සොයුරියනි. දෙවුනි, ඔයා දන්නවද අපේ මීළඟ නිර්මාණය මොකක්ද කියලා? ඒ මොකක්ද ශාමිනි? මීළඟට තියෙන්නේ අපේ රෝස් වර්ජිනී සමිතියේ සහෝදරියන් විසින් ඉදිරිපත් කරන සුන්දර නර්තනයක්. මෙම නර්තනයේ ඉදිරිපත් කරන ගීතිකාව රචනා කර ඇත්තේ අප පාසලේ නෙත්මි නවෝදය සොයිරියයි. ගායනා කරනු ලබන්නේ ලක්ෂ්මී අතපත් සොයිරියයි. Lankalamanamme
වන්නට ඔබ අප හදවත් විදුන් වෙත ලංකර වන ස්තුතියි සොයුරියනි ඔබට මේ සුන්දර නර්තනය පුහුණු කළ අප පාසලේ නර්තනාචාර්ය ධනුෂ්ක ගුරුපියාණන්ටත් මෙම අලංකාර වීඩියෝ පටය අපට සකසා දුන් නිලනි සොයුරියටත් අපගේ ස්තුතිය පුද කරමු. මීළඟට ඉදිරිපත් කරන්නේ අප පාසලේ අටවැනි ශ්‍රේණියේ සොයුරියන් විසින් නිර්මාණය කළ ශුදු මේරි යුෆ්‍රේසියා මවුතුමියගේ ජීවිත කතාවයි. වසප්‍රසාදීය ජේසගේ ආදරය ලොවට බෙදූ සාන්තුවරිය. අප ආදරණීය විදුහල්පති කන්‍යා සොහොයුරියගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන්ද අවසරයි. ආදරණීය අක්කේ නංගිය, අපි මේ සූදානම් වෙන්නේ ඔයාලා අපි වගේ දැරියක් ගැන
ලස්සන පුංචි කතාවක් කියන්නයි. දුව, ඔබ රජපවුලට අයත් බව අමතක කර පැහැපත් ගමින් දෙවියන් වහන්සේට සේවය කරන්න. අම්ම කෙනෙක් දවසක් තම දියණියට මේ වගේ උවදනක් දුන්නා. අම්මාගේ ඒ උවදන ඒ දුවගේ ජීවිතයට ලොකු ශක්තියක් වුණා. මගේ පෙන්වීමකුත් වුණා. ඒක තමයි ඔයාලා අපි හැමෝම දන්න රෝස් වර්ජිනී දැරිය. ඇගේ මව ඇන් එමි මැතිනියයි. 1796 ජූලි 30 වෙනිදා ප්‍රංශයේ නුවාමූටියර් දූපතේ ඇය උපත ලැබුවා. ප්‍රංශ විප්ලවය නිසා ඒ වෙන විට දැඩි පූජ්‍යක හිඟයක් පැවතුණා. ඒ නිසා මේ කුඩා සිගිත්තියට ප්‍රසාදිස්නාපනේ දෙන්නේ ඇගේ පියා වන වෛද්‍ය ජුලියන් පෙලිටි. සිඟිත්තිය හිනා වෙනකොට හරියට පෙතිදිග හැරෙන රෝස මලක් වගේ නිසා රෝස් යන නමත් කන්‍යා මරියතුමියගේ මැදිහත්කම තුළ ඇය ලැබුණු නිසා වර්ජිනී යන නමත් එකතු කර ඇගේ දෙමව්පියෝ රෝස් වර්ජිනී යන නම ඇයට තැබුවා. දේව ප්‍රේමයෙන් යුක්තව භක්තිමත් දෙමාපියන්ගේ මඟ පෙන්වීම මේ හුරුබුහුටු දියණියගේ ජීවිතය ශක්තිමත් කළා. මේ අතර දවසක ඇය දරුණු දුකකට පත්වෙනවා. ඒට හේතුව තමයි ඇය පළමුවරට දිවස ප්‍රසාදය ලැබීමට පෙර ඇගේ පියා මිය යාම. එහෙත් ඇගේ මව දිවස ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට ඇයව හොඳාකාරව සූදානම් කළා. ඇය අම්මාට පැවසුවේ, "අනේ අම්මේ, මම දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබූ දිනය මට ස්වර්ගීය දිනයක්. ඒ දිනේ හැමදාම තිබුණා නම් කියලා හිතනවා" යනුවෙනි. ඒ දවසේ ඇගේ මුළු ජීවිතයම දෙවිඳුන්ට කැප කරන්නට යනුවේ ලැබුණු දේව හඬ නම් කවදාවත් ඇයට අමතක වුණේ නැහැ. පාසල් වියට පත් වූ ඇය අධ්‍යාපනය සඳහා නේවාසික පාසලකට ඇතුළු වුණා. එහිදී නැවතත් අධික වේදනාවකට පත්වන්නට ඇයට සිදු වුණා. ඒ ඇයගේ ආදරණීය මවගේ මරණයයි. මවගේ මුත ශරීරය පවා ඇයට දකින්නට ලැබුණේ නැහැ. ඒ අන්ධකාර දිනයේ ඇය නේවාසිකාගාරයෙන් ඉවත් වන්නට තීරණය කරත් ඇගේ ගුරුතුමිය හා පන්තිය ශිෂ්‍යාවන් ඇයව සනසා ශක්තිය දුන්නා. ඒ නිසා ඇය එම තීරණය වෙනස් කරගත්තා. ඇය විඳ හැම වේදනාවක් තුලින්ම අන් අයගේ තනිකමට, වේදනාවට සංවේදී වන්නට ඇය පන්නරයක් ලැබුවා. ඇගේ වේදනාව තනිකම තුළ දෙවියන් වහන්සේගේ මහා සැලැස්මක් ක්‍රියාත්මක වුණා. තම නේවාසිකාගාරය අසල පිහිටි දයාවේ අප ස්වාමිදුවගේ සොහොරියන්ගේ කන්‍යාරාමේ පැහැදැකීමට ඇය පුරුදුව සිටියා. ඒ කන්‍යා සොහොරියන් වරදට පෙළඹුණු නොමගට ගිය තරුණයන් හා ස්ත්‍රීන් යහමගට ගැනීමේ සේවයේ යෙදී සිටියා. ඒ තරුණයන් දුටු ඇයට මෙවැනි සේවයකට දෙවිපියාණන් තමා කැඳවන බව ශුද්ධාත්මික මඟ පෙන්වීම තුළ නැවතක් හැඟී ගියා. 1814 ඔක්තෝබර් 20 වෙනිදා මහත් බාධක ජයගෙන එම කන්‍යාරාමයට ඇය ඇතුළු වුණා. තම ජීවිතයේ විවිධ අවස්ථාවලදී තමා කැඳ වූ දෙවිපියාණන්ගේ හඬට අවනත වෙමින් 1815 සැප්තැම්බර් 8 වෙනි දින රෝස් වර්ජිනී යන නම වෙනුවට මේරි යූෆ්‍රේසියා යන නම ලැබමි එතුමිය තාපසිකාවක් වුණා. එතුමියගේ එකම ආශාව වුණේ දෙවියන් වහන්සේව සතුට කිරීම පමණි. 1817 සැප්තැම්බර් 9 වෙනි දින වේදභාර ගිසගත් දිනේ එතුමියට සුවිශේෂී සිදුවීමක් වුණා. එක වයස්ගත තාපස සහෝදරයක් ඇගේ අතින් අල්ලාගෙන මෙහෙම කිව්වා, "සහෝදරිය, අද ඔබ උච්චාරණය කළ වේදභාරවල වචන පිළිවෙල ඔබ යම් දිනක වෙනස් කරනවා. නිකායේ දියුණුව සඳහා ඔබ මහත්දේ කරනවා. නමුත් දිවසවැකියට සමාන මේ පුදුමාකාර වචන ඇට තේරුම් ගැනීමට හැකි වුණේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ ඇයව උන්වහන්සේ ඉදිරියට ගෙන ගියා. දෙවිඳුන් ඉදිරියේ බැහැත්පත් වන සියල්ලන්
උන්වහන්සේ ඉහළ ස්ථානයකට ඔසවනවා. පොරොන්දු දී ටික කලකට පසුව එතුමිය ගැහැණු ළමුන්ගේ ගුරුතුමිය බවට පත්වෙනවා. එතුමිය සේවයේ සඳහා කෙතරම් පිපාසයක් තිබුණාද කියනවා නම් දවසක් ඇය මෙහෙම කිව්වා. අපිට ඉන්නේ ළමයි 30 දෙනයි. 60 දෙනෙක් සිටියා නම් මම කැමතියි. අපගේ උදව් අවශ්‍ය තව කොච්චර ළමයි ඉන්නවාද? යහපත් එඬේරා නම් වන ජේසුස් තුමන්ට වගේ අපේ රැළේ බැටළුවෝ 100ක් සිටිනතුරු මට සතුටු වෙන්න බෑ කියලා කිව්වා. එතුමියගේ මේ වචන ගැන අනෙක් කන්‍යා සොහොයුරු පුදුමුණා. නමුත් එතුමියගේ යාඥාව කොපමණ බලවන්ත වුණාද කියනවා නම් දිනෙන් දින ළමුන් සංඛ්‍යාව වැඩි වෙන්න පටන් ගත්තා. පැටනුමේ දියණියන්ගේ ආත්මික ජීවිතය කෙතරම් මෙතුමිය ශක්තිමත් කළාද කියනවා නම් ඒ දැරියන් කිහිප දෙනෙක් තාපස දිවියට ඇතුළු වීමට එතුමියගෙන් අවසර ඉල්ලා සිටියා. නමුත් ඒ ඉල්ලීම ඉටු කිරීමට ඇයට බලයක් තිබුණේ නැහැ. නමුත් පොරොන්දුදී අවුරුදු 5ක් පමණ ඉතා සුළු කාලයකදී එතුමියට අවුරුදු 28ක් වන විට ශ්‍රේෂ්ඨ මෞතුමිය බවට පත් වුණා. එය සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක් නොව දේව සැලසුමේම කොටසක් වුණා. මෙම තනතුරට පත්වීමෙන් පසු එතුමියගේ ප්‍රථම කාර්යය වූයේ තාපස දිවියට ඉල්ලූ දැරියන්ගේ ප්‍රාර්ථනාව ඉටු කරමින් මග්දලේනා සොහොරියෝ නමින් ඔවුන් තාපස දිවියට ඇතුළත් කර ගැනීමයි. අද එය හඳුන්වන්නේ යහපත් ඇඬේරාගේ භාවනාශීලී නිකාය යනුවෙනි. මේ අතර විවිධ ස්ථානවල කන්‍යාරාම පිහිටුවීමට එතුමියට ආරාධනා ලැබුණා. දයාවේ අප අරක්ගත් ස්වාමිදුවගේ නිකායෙන් වෙන් වී දයාවෙන් යහපත් ඇඬේරාගේ තාපස පන්තිය ආරම්භ කළේය. ලෝකයේ සෑම මහද්දීපයකම සෑම රටකම යහපත් ඇඬේරාගේ කන්‍යා සොහොයුරුව සිටිය යුතුයි. දේව මහිමය හා ප්‍රේමය ගැන මගේ දියණියන් සෑම භාෂාවෙන්ම ප්‍රකාශ කළ යුතුයි කියා එතුමිය ප්‍රකාශ කළා. ඒ ඇසූ තරුණ සහෝදරියක්, මෞතුමියනි, ඔබගේ ආශාව ඉටු කර ගැනීමට නම් බොහෝ මුදල් ප්‍රමාණයක් ඔබට අවශ්‍ය වේවි කියා පැවසුවා. මාගේ දරුව, ආත්මයක වටිනාකම දෙසා බලන විට මුදල් ගණන් ගන්න බෑ. නිරාදූතය අපට විරුද්ධව සටන් කරයි. නමුත් අප නිර්භීතව සිටින්නට ඕනෑ. ඔහු නිරයට ගෙනියන්න හදන ආත්ම අපි ඔහුගේ අතින් උදුරා ගන්නට ඕන යයි මෞතුමිය ප්‍රකාශ කළා. අද වන විට රටවල් 72ක් පුරා යහපත් ඇඬේරාගේ නිකාය පැතිරී තිබෙනවා. ෆ්‍රේසියා මෞතුමියට අවුරුදු 71ක් වන විට ඇය බරපතල ලෙස රෝගාතුරු වුණා. එහෙත් ඇය සියලු වේදනා සිනාමුසු මුහුණින් දරාගත්තා. එතුමියට සාතුකර සියලන්ට ස්තුතිවන්ත වුණා. 1868 අප්‍රේල් 24 වන දින එතුමිය සංඝ සැපත් වුණා. එතුමියගේ මරණාසන්න මොහොත බව අන්නයට ආදර්ශයක් වුණා. මට අයහපතක් කර මා දුක් කළ සියලු දෙනාටම මාගේ මුළු හදයෙන් මම සමාව දෙන්නෙමි. එතුමිය පැවසුවා. වේවුලන අත ඔසවා තම ආශිර්වාදේ කන්‍යා සොහොරියන්ට දෙමින්, මාගේ දියණියනි, යහපත් ඇඬේරාගේ නිකාය ඔබේ හස්සේ මා තබෙනවා. ඔබ එය උසලන්ට ඕනෑයි මෞතුමිය පැවසුවා. අහෝ මෝෂ්‍ය, කෙතරම් අලංකාරද කියමින් මෝෂ්‍ය මහිමාලංකාරය දකිමින් එතුමිය අවසාන හුස්ම හෙළුවා. මරණින් පසු එතුමියගේ මැදිහත්කම තුළ බොහෝ පාතිහාරයක් සිදු වුණා. රෝගීන් සුව වුණා. මෞතුමිය මරණයට පත් වූයේ පිළිකා රෝගය නිසා. පිළිකා රෝගයට අරක්ගත් මුනිවරිය ලෙස එතුමියව සලකනවා. 1933 අප්‍රේල් 30 දින භාග්‍යවරයටත්, 1940 මේ දෙවන දින ශුද්ධවන්ත භාවයටත් ඔසවනවා. එතුමියගේ සේවය ප්‍රතිඵලයක් ලෙස 1869 අප්‍රේල් මාසේ කන්‍යාසූරණ 4 දෙනෙක්ගේ ශ්‍රී ලංකාව තුළ යහපත් ඇඬේරාගේ නිකාය ආරම්භ වෙනවා. අද වන විට කන්‍යාරාම 68ක් ලංකාව පුරා ව්‍යාප්තව තිබෙනවා.
අනාතරමුන් රැකබලා ගැනීම, අවිවාහක මව්වරුන් හා ලදරුවන් රැකබලා ගැනීම, විවිධ ගැටලුවලට මුහුණ දුන් තරුණියන් පුනරුත්ථාපනය කිරීම, වතුකරයේ දරුවන් රැකබලා ගැනීම, පාසල්වල අධ්‍යාපනික සේවාව පවත්වා ගැනීම වැනි සේවාවන් රැසක් මෙම නිකාය මගින් සිදුවෙනවා. පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමේ ඉගුණුම ලබන යහපත් එඬේරා නිකායේ සේවයේ පහස ලබන්නට වාසනාවන්ත වෙලා තියෙනවා. මේරි යුෆ්‍රේසියා මවතුමියව ආදර්ශයට ගනිමින් ජේසුගේ ආදරය ලබන අපි අන් අයට ආදරය කිරීමට පුරුදු වෙමු. අන් අයගේ දුක වේදනාවට තනිකමට සංවේදී වෙමු. නොමගට යන අයව යහමගට යොමු කරමු. අන්ද එක් පුද්ගලයෙක් මුළු ලොවට වඩා වටිනවා කියලා මවතුමියම ප්‍රකාශ කළා. අපට පැමිණෙන දුක් කරදරවලට සිනහා මුසු මූණින් යුතුව මුහුණ දෙමු. අභියෝග හමුවේ එඩිතරව ක්‍රියා කරමු. දවල තාපස වස්ත්‍රයෙන් සැඟවුණු මේරි යුෆ්‍රේසියා මවතුමිය තුළ ස්පන්දනය වූයේ තරුණ රෝස් වර්ජිනීගේ හදවතේ. එය අනුකම්පාවෙන් පිරි අනුන් තේරුම් ගැනීමට සූදානම්ව සිටි හදවතකි. අදත් ඒ හදවත මෝත්සේ සිට අනුකම්පාවද දයාවද අපට වස්සන්නීය. එතුමිය අනෝයමින් දයාවේ හදවත තුළ වැටුණු අය නගා සිටුවීමට අපගේ සේවයේ දැත් දිගු කරමු. මේරි යුෆ්‍රේසියා මවතුමියගේ ජීවිත කතාව ඔබ වෙත ගෙන ආ අපි රෝස් වර්ජිනී ළමා සමිතියේ රොෂලි ඇනීටා සංසරා දිනේශි ඔබ සැමට ජේසු පිහිටයි. සොයිරීනි ඔබ සැමට ස්තුතියි. අප ආරාධනාව පිළිගෙන අපගේ මේ උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යහපත් නේරා කන්‍යාරාමේ මාධ්‍ය ඒකකය භාරව කටයුතු කරන ගරු වෙලානි ද සිල්වා කන්‍යා සොහොයුරියනි, හරවත් වූ දෙසුමකින් අප සැම ඇමතීමට ඔබටයි මේ ඇරයුම. ඔව්, මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව වෙනුවෙන්. මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න කැමති ගරු විදුහල්පතිනිය, ගරු විදුහල්පති සොහිරිය වන ගරු මේරි සුජානි ප්‍රනාන්දු සොහිරියට. අද මේ උගලොන්ගේ ලස්සන දවසේදී මට උගලොත් එක්කලා මේ දරුවොත් එක්කලා එකතු වෙන්නට මේ දුන්නු අවස්ථාව වෙනුවෙන්. ඒ වගේම මම රෝස් වර්ජිනී සමිතියේ හැම දරුවෙකුටම සුබපතනවා. ඒ වගේම රෝස් වර්ජිනී සමිතියේ සේවය කරන, ඒ වෙනුවෙන් කැප වෙලා වැය වෙලා සේවය කරන සියලුම ගුරු මෑණිවරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ විශේෂ ස්තුතිය දරු සිතුමිනි සොහිරියට, ඉතුමියට මං ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මාව සම්බන්ධ කරගත්තට. ඉතින් ඔව්, අද පානදුර යහපත් එනේරා කන්‍යාරාමේ ඔක්කොම දරුවන්ට විශේෂ දවසක්. ඔයාලා රෝස් වර්ජිනී සමිතිය මාර්ගයෙන් ඔගොල්ලෝ ඔයාලගේ පාසල් දිනය සමරන්නට ඔගොල්ලෝ සූදානම් වෙනවා. ඉතින් ඒ වගේම අද විශේෂ දවසක් වෙන්න තවත් කාරණාවක් තමයි අද උඟල උපන්දිනයක් සමරනවා. ඉතින් මේ උපන්දිනයට ඉතින් මටත් එන්න කිව්වා. මමත් ගොඩාක් සතුටින්, ගොඩාක් මේ ආශාවෙන් ආවා. මේ මොකද අපි කවුරුත් කැමතිනේ උපන්දිනයකට, උපන්දින සාදයකට එන්න කිව්වම අපි ගොඩාක් සතුටින් යන්නේ. ඉතින් ඒ වගේම තමයි අද මමත් ගොඩාක් සතුටින් ආවේ. මොකද මේ උපන්දිනය ගොඩාක් විශේෂ උපන්දිනයක්. මේ උපන්දිනේ අපි සමරන්නේ අවුරුදු 225ක රෝස් වර්ජිනී කියන මේ පුංචි දැරිය මේ ලෝකෙට ඉපදිලා අවුරුදු 225ක් වෙනවා. රෝස් වර්ජිනී කියන්නේ අපි දන්නවා ශුද්ධ මේරි යුෆ්‍රේසියා තුමියට. ඉතින් එතුමියගේ අද 225 වෙනි උපන්දිනය සමරනවා. ඉතින් ඒ සමරුම හින්දා මේ දවසේ සුවිශේෂී බව හින්දායි ඉතින් මම අද උඟලොත් එක්කලා එකතු වෙන්නේ. ඉතින්
උපන් දිනයක් කියන එක මං කලින් කිව්වා වගේ හරි සුන්දර දවසක් නේ අපි හැමෝම කැමති අපි උපන් දිනයේ දවසට අපි හරි ආසයි මේ දවසට අපිට තෑගි භෝග ලැබෙනවා අපිට කැම බීම ලැබෙනවා අපි ආදරය කරන අයත් එක්කලා අපිට සම්බන්ධ වෙන්න අපිට ඒගොල්ලොත් එක්කලා එකතු වෙන්න ලැබෙනවානේ හරි වාසි දවසක් මේ උපන් දිනේ කියන්නේ හරි සුන්දර දවසක් අපි මේ අවුරුද්දේ උපන් දිනේ ඉවර වුණාම අපි බලාගෙන ඉන්න ඊළඟ අවුරුද්දේ උපන් දිනේ එනකම් ඒ වෙනකම් අපි හරි ආසයි තෑගි භෝග ලැබෙනකොට අපිට ආදරේ වැඩිපුර ලැබෙද්දි අපි හරි ආසයි ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් අපි අපි උපන් දිනේට රැස්ති වෙද්දි අපි දන්නවා මේ ලෝකේ අපිත් එක්ක ඉන්න සමහරක් දරුවෝ ඉන්නවා එයාලා දන්නේ නැහැ එයාලගේ උපන් දිනේ කවදද ගොඩක් දරුවෝ ඉන්නවාගේ අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැහැ ඉතින් ගොඩාක් ප්‍රශ්න තියෙන දරුවෝ මැද්දේ අපි හරි වාසනාවන්තයි ගොඩක් කාලවට අපි අපි හැමෝම වගේ අපේ උපන් දින සමරලා තියෙනවා ඉතින් අද අපි විශේෂ ආකාරයෙන් ඇවිල්ලා තියෙනවා රෝස් වර්ජිනීගේ උපන් දිනේ සමරන්න ඉතින් අද මේ මෙතන මෙතනත් ඉන්නවා 500කට වැඩි කට්ටියක් ඉතින් මෙච්චර කට්ටිය එකතු වෙලා මේ අවුරුදු 225 කියන මේ ලොකු දිග කාලයකට පස්සේ අපි රෝස් වර්ජිනියගේ උපන් දිනේ සමරන්නේ ඇයි කියලා බලමු. අපි බලමු ඇයි මෙච්චර විශේෂ මේ උපන් දිනය. ඇයි අපි ආවේ මේ උපන් දිනයට කියලා අපි බලමු. ඉතින් මේ ඔයාලා දැක්කා දැන් ටිකකට කලින් ඔයාලා දැකපු වීඩියෝ එකෙත් තිබුණා පුංචි රෝස් වර්ජිනි ගැන. පුංචි රෝස් වර්ජිනි කොහොමද එයාගේ ළමා කාලය ගත කරේ කියලා පෙන්නුවා කොහොමද එයා ටිකෙන් ටික එයාගේ ජීවිතේනේ පුංචි එක දවසක එයා ඉපදුනා ඒ ඉපදිච්ච දවසේ ඉඳලා එයා මැරෙන දවස වෙනකම්ම එයාගේ ජීවිත කතාන්දරය ඔයගොල්ලෝ දැන් දැක්කා ගොඩක් අය මීට කලිනුත් දන්නවා ඒ බොහෝ දෙනෙක් මෙතන ඉන්න මේ හැම දෙනාම මේ මොහොතේ දැක්කා එතුමිය කොහොමද මේ ලෝකෙට ජීව මේ ලෝකෙට ඉපදිලා ජීවත් උනේ කියන එක. ඉතින් මම හිතන්නේ ඔක්කොම මෙතන ඉන්න දරුවෝ දැක්කා මේ රෝස් වර්ජිනී කියන්නේ සාමාන්‍ය අහිංසක හරිම පුරතල් දරුවෙක්. රෝස් වර්ජිනීගේ ජීවිතයේ මුල් ආරම්භයේ ලොකු ලොකු විශේෂතා තිබුණේ නැහැ. රොංගල දැක්කද එයා ඉපදිච්ච ගමන් ඇවිද්දද? නැහැ. ඉපදිච්ච ගමන් කතා කරාද? නෑ. මුකුත් කරේ නෑ. එයා සාමාන්‍යයෙන් සරලව ජීවත් වුණා. ඉතින් ජීවත් වුණේ කොහොමද? හරි හරි දඟකාර සෙල්ලංකාර විනෝදයට බර නිදහසේ යාළුවොත් එක්ක තමයි යාගේ ජීවිතේ මුල් ආරම්භය වැඩිපුරම ගත කරේ. ඉතින් අපි අපි ඔක්කොම චූටි දරුවෝ මෙතන ඉන්නේ. අපි ඔක්කොම ඉස්කෝලේ යන ඉස්කෝලේ අධ්‍යාපනය ලබන අපි දරුවෝ තමයි මෙතන වැඩි හරියක් ඉන්නේ. ඉතින් අපි ඒ හින්දා අපි බලමු මේ රෝස් වර්ජිනීගේ ළමා කාලය ගැන. ඉතින් මං කැමති ඔයාලත් එක්කලා බෙදා ගන්න එතුමියගේ ළමා කාලය ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේ තිබිච්ච නැති දෙයක් සුළුවෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි දකිනවා රෝස් වර්ජිනීගේ ජීවිතේ යා ගොඩාක් යාළුවෙක් එක්ක සෙල්ලම් කරා. දැන් උඹලෝ නම් අවුරුදු 4 දි 5 දි 3 දි 6 දි ස්කෝලේ ගියා නේද? උඹලෝ එක වසර උඹලෝ මේ ප්‍රී ස්කූල් ගියා, එක වසර ප්‍රයිමරි ඉගෙන ගත්තා, ඉන්නවා සමහරක් අය අපර් ස්කූල් උඹලෝ ඉගෙන ගත්තා. දැන් රෝස් වර්ජිනීගේ ජීවිතේ රෝස් වර්ජිනී මුල් කාලේදී රෝස් වර්ජිනී ස්කෝලේ ගියේ නැහැ. ඉතින් රෝස් වර්ජිනීට තිබුණා ගොඩාක් වෙලාවක් යාළුවෙක් එක්කලා සෙල්ලම් කරන්න. ඉතින් රෝස් වර්ජිනී කොහෙට දන්නවද ගොඩාක්ම කැමති. දැන් ඔයගොල්ලෝ සුදු ෆිලබර්ට් තුමාගේ ඒ සිද්ධිය ගැන ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකේදී දැක්කා. තව දෙයක් තිබුණා. ඒ තමයි රෝස් වර්ජිනී හරි ආස කරා මුහුදු වෙරළට. මුහුදු වෙරළට යන්න. මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න ගොඩාක් ආස. ඔයගොල්ලෝ දැක්ක රෝස් වර්ජිනී ඉපදුනේ නුවාමුටිය කියන ගම්මේ. ඒ ඒ ප්‍රදේශයේ මුහුද සම්බන්ධව තියෙන ප්‍රදේශයක්. ඉතින් ඒ මුල් ඒ රෝස් වර්ජිනී ගොඩක් කාලවට නේ අම්මගෙන් බැනුම් අහගෙන හොරෙන් හරි කොහොම හරි ගියේ කොයි වෙලාවෙත්
රෝස් වර්ජිනීට ආශාව තිබුණේ යාළුවොත් එක්කලා මේ මුහුදු වෙරළ ආශ්‍රිතව ගිහිල්ලා සෙල්ලම් කරන්න. ඉතින් අපි රෝස් වර්ජිනීගේ ජීවිත කතාව කියෙව්වත් ඔගොල්ලන්ට ඒ සිද්ධිය දකින්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඉතින් හරිම ආශාවෙන් මේ සෙල්ලම් කර හිටපු, විනෝදයෙන් හිටපු, දඟ වැඩ කරපු රෝස් වර්ජිනීද මේ මුහුදු වෙරළෙදි විශේෂ දෙයක් වෙනවා. මොකද දන්නවද? රෝස් වර්ජිනීට දකින්න ලැබෙනවා වහල් සේවාව සඳහා ගෙනියන මිනිස්සුන්ව. එතන පුංචි වරායක් වගේ තැනක් තිබුණා. බෝට්ටු වලින් එන්න ගත්ත, බෝට්ටු වලින් යන්න ගත්ත මිනිස්සු ගොඩාක් එයා දැක්කා. එතන තිබුණේ වහල් සේවාවට යොමු වෙච්ච, වහල් සේවාවට යොමු කරන මිනිස්සුන්ව විකුණන යම් කිසි සිද්ධියක් රෝස් දකින්න ගන්නවා. එතකොට වහල් සේවාව කියන්නේ මොකද්ද? දුවේ මේ වහල් සේවාව කියන්නේ මේ සේවය සඳහා, ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න, මිනිස්සුන්ගෙන් වැඩ ගන්න, මිනිස්සුන්ව මිලදී ගන්නවා. එතකොට ඒගොල්ලෝ වහල්ලු වගේ, ඒගොල්ලන්ට නිදහසක් කැමැත්තක් මුකුත් නැහැ. ලොකු ලොකු ගොවිපළවල් වල, ලොකු ලොකු කර්මාන්ත ශාලාවල මේ ඒකේ ඉන්න නායකයෝ, ඒකේ ඉන්න ලොකු අයිති අය, ඒගොල්ලෝ ශ්‍රමය ගත්තේ අඩු අඩු මුදලට. ඒගොල්ලෝ පඩි, ලොකු පඩියක්, හොඳ පඩියක්, කෑම බීම ඒවට වියදම් කරන්නේ නැතුව මේ ඉන්න දුප්පත් අසරණ මිනිස්සුන්ව යොදාගත්ත සේවයට. ඉතින් ඒගොල්ලෝ ගොඩක් අමාරුවෙන්, අපහසුතාවයෙන් තමයි මේ වහල් සේවයේ යෙදුනේ. ඉතින් මේගොල්ලෝ මේ රෝස් වර්ජිනී දැක්ක මේ අයගේ තියෙන දුක, වේදනාව, අමාරුකම්, මේගොල්ලෝ යන අරගලයන් රෝස් වර්ජිනී දැක්කා. දැක්කලා මේ දේ දැක්ක පස්සේ රෝස් වර්ජිනී ගොඩාක් ඒක ගැන හිතන්න ගත්තා, ගොඩක් අයගෙන් අහන්න ගත්තා, අම්මගෙන් තාත්තගෙන් අහන්න ගත්තා, මේ ගැන හොයලා බලන්න ගත්තා. හරියට දුක් වුණා රෝස්. ඉතින් ඒ පුංචි රෝස්ගේ හිතට හරියට දුක් හිතුණා, ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම කරන්නේ. ඉතින් අපේ රෝස් වර්ජිනීගේ ජීවිත කතාව උඹලෝ එහෙම අහලා ඇති, කියවලා ඇති. සමහරක් තැන්වලදී රෝස් වර්ජිනී ඒ කතන්දරේ කියන රෝස් වර්ජිනී හීනෙනොත් ඇහෙන්න ගත්තා, නිදාගද්දි පේන්න ගත්තා, නින්දෙන් බය වෙන්න ගත්තා, නින්දෙන් යාට දුක හිතෙන්න ගත්තා. එයාගේ හිත හරියට කලබල වුණා මේ දුක් විඳින මිනිස්සුන් ගැන එයා දැකපු දේවල් මතක් වෙද්දි, ඒ දැකපු දේවල් එයාගේ හිතට එද්දි, ඒ ගැන එයා නිතර නිතර දකිද්දි රෝස්ට හරියට දුක හිතුණා. ඉතින් මේ හීනෙන් පවා මේ පෙනෙන මේ හීනෙන් පවා ඇවිල්ලා මේ මිනිස්සු අඬනව ඇහෙද්දි ඇත්තටම මේ මෙයාගේ ජීවිතේ මේක ලොකු රෝස්ගේ ජීවිතේ වෙනස් කරන්න මේ සිද්ධිය උදව් වුණා. ඉතින් මේ වහලෝ මේ දැන් මේ අපි දකින්නනේ රෝස් වර්ජිනී කියන පුංචි දරුවේ ඔයාලා වගේ ඔගොල්ල වගේ එයා ලොකු කෙනෙක් නෙමෙයි. රෝස් වර්ජිනී කියන්නේ නිකන් මේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන මේ දුවට මේ වහල්ලුන් තුල ඉන්න ජේසුස්ව අඳුන ගන්න පුළුවන් වුණා. රෝස්ට ලොකු ලොකු හැකියාවන් තිබුණ නැතාව රෝස් ඉස්කෝලේ ගිහිල්ලා විභාග පාස් කරලා මුකුත් නැහැ. තාම යාළුවොත් එක්ක සෙල්ලම් කරන චූටි රෝස්ට පුළුවන් වුණා මේ දුක් විඳින මිනිසුන් තුල ඉන්න ජේසුස්ව අඳුන ගන්න. ඒක තමයි රෝස් වර්ජිනීට ඒ පුංචි රෝස්ට තිබුණු ලොකුම හැකියාව. මොකද්ද? මේ වහලුන් තුල දුක් විඳින ජේසුස්ව අඳුන ගන්න, ජේසුගේ හඬට ඇහුම් කන් දෙන්න. මේ ජේසු නේද මේ අඬන්නේ, මේ ජේසුවනේ මට පේන්නේ කියන දේ රෝස්ට දැනෙන්න ගත්තා. ඇත්තටම දුවේ මේ දේ හැමෝටම දැනෙන්නේ නැහැ, මේ දේ හැමෝටම ඇහෙන්නේ නැහැ, මේ දේ හැමෝටම පේන්නේ නැහැ. කාටද දන්නවද මේ වගේ පේන්නේ? මේ වගේ පේන්නේ ජේසුට ගොඩාක් ආදරය අයට විතරයි. ජේසුට ගොඩාක් ළඟින් ඉන්න අයට විතරයි පේන්නේ ජේසුව. ජේසු අනිත් කෙනා තුළ ඉන්නවා. ජේසුගේ හඬ ඇහෙන්නේ ජේසුට ගොඩාක් ළඟ අයට.
ජේසුගේ හඬ අනිත් අයගෙන් ඇහෙනවා. උඟලෝ දැක්කා මේ දැන් මීට ඉස්සෙල්ලා වීඩියෝ එක තුලත් දැක්කා උඟලෝ මේ මේ උදේ අද නම්ේ ඉඳලම මේ කියපු කතන්දරවල දැක්කයි රෝස් වර්ජිනි කොච්චර ජේසුට ආදරේද කියලා. කොච්චර ජේසු එක්කද කියන එක ඔයාලා දැක්කා. මේ මේ රෝස් වර්ජිනිගේ ජීවිත කතාව තුල අපිට ඒක දකින්න අහන්න පුළුවන්. ඉතින් මේ කොයි තරම් රෝස් වර්ජිනි ජේසුට ළඟයිද කියනවා නම් රෝස් වර්ජිනීට ආව විශේෂ හැකියාව රෝස් වර්ජිනීට ලැබුණ විශේෂ දක්ෂතාවයක් මොකද්ද? දුක් විඳින ජේසුව තෙනෙන්න, දුක් විඳින ජේසුගේ හඬ ඇහෙන්න. ඉතින් ඒක තමයි රෝස් වර්ජිනිගේ ජීවිතේ මේ පුංචි රෝස්ට තිබිච්ච ලොකුම දක්ෂතාවය. ලොකුම දක්ෂතාවය ඒක තමයි. ඉතින් මං ඔයාලට කියන්න කැමති දුවේ මොකද ජේසු කියන්නේ ආදරේ උල්පතට. උඹලා දන්නවා ජේසු කියන්නේ හරි හොඳ කෙනෙකුට. අපි ජේසු කියලා අපි ගරු කරන්නේ අපි වන්දනා කරන්නේ දෙවි කෙනෙකුට. එතකොට මේ අපි ජේසු ඉන්න තැන සාමය, සතුට, සාධාරණත්වය, දයාව, කරුණාව කියන මේ හැම දෙයක්ම තියෙනවා. මොකද ජේසු කියන්නේ ආදරයට. ඉතින් ජේසු ඉන්න තැන මේ හැම යහපතක්ම තියෙනවා. ජේසු නැති තැන මේ සතුට, මේ දැන් අපි කියමුකෝ කවුරු හරි දුකෙන්, වේදනාවෙන්, වෛරයෙන් ගහගන්නවා නම්, මරා ගන්නවා නම්, බැන ගන්නවා නම්, එක එක කලබල නම්, මේ යම්කිසි අන්ධකාරයක් තියෙනවා නම් එතන ජේසුට ඉන්න බෑ. ජේසු ඉන්නවා, ඒ ඉන්නේ දුක් විඳින ජේසු. එතකොට අපේ ජේසු දුක් විඳින ජේසු කෙනෙක් නෙමෙයි. අපේ ජේසු ආදරේ ජේසු කෙනෙක්. එතකොට ඇත්ත ජේසු, නියම ජේසු ඉන්නේ සතුට තුළ, සැනසීම තුළ, දයාව තුළ, කරුණාව තුළ, යහපත තුළ තමයි ඇත්ත ජේසු ඉන්නේ. එතකොට බොරු ජේසු, එතකොට වැරදි ජේසු, එතකොට දුකින් ඉන්න ජේසු. ඒ ජේසු කොහෙද ඉන්නේ? ඒ ජේසු ඉන්නේ අන්ධකාරය තුළ. දැන් ඔයාලගේ ගොඩක් දෙනෙක්ගේ ඔගොල්ලගේ කරේ කුරුසයක් ඇති, ගෙදර සුරවම් තියෙනවානේ, ඔගොල්ලොගේ පොත්වල ජේසුගේ පින්තූරු අලෝල තියෙනවා, ඔගොල්ලෝ ජේසුට පහන පත්තු කරනවා. ඇයි? ජේසු ඔයාලගේ දෙවියෝ, ඔයාලගේ දෙවියෝ ජේසු. එතකොට ඔගොල්ලෝ කැමති ප්‍රබල දෙවි කෙනෙකුටද, නැත්තම් දුක් විඳින අසරණ කිසි දෙයක් කරා ගන්න බැරි දෙවි කෙනෙකුටද? අපි ඔක්කොම කැමති අපේ ජේසු, අපේ දෙවියෝ ප්‍රබල නම්. එතකොට අපිට ප්‍රබල දෙවි කෙනෙක්, අපිට ප්‍රබල ජේසු කෙනෙක් ලැබෙන්නේ කොහොමද? අපිට හොඳ ජේසු කෙනෙක්, ඇත්ත ජේසු, නියම ජේසු කෙනෙක් ලැබෙන්නේ අපි හරි දේ කරනකොට, යහපත, දයාව කරනකොට. එතකොට අපි දන්නවා සාමය තුල ඉන්නේ ඇත්ත ජේසු, සාමය සමගිය තුල ඉන්නේ සතුටින් ඉන්න ජේසු. එතකොට අපි කෙනෙකුට වෛර කරනවා නම්, අපි වැරදි කරනවා නම් එතන ඉන්නේ කවුද? එතන ඉන්නේ දුක් විඳින ජේසු. අපි බෙදා හදා ගන්නවා නම්, අපි හැමෝත් එක්කම සතුටින් ඉන්නවා නම් අපි ළඟ ඉන්නේ ඇත්ත ජේසු, ඇත්ත ප්‍රබල දෙවියෝ කියන ජේසු. එතකොට අපි ආත්මార్థකාමී නම්, අපි බෙදා ගන්න නැත්නම්, අපි අනිත්‍යයට දෙන්නේ දුක වේදනාව නම් එතන ඉන්නේ කවුද? දුක් විඳින ජේසු. එතකොට අපි සුවෙන් ඉන්නවා නම්, අපි හොඳට වැඩපළ කරනවා නම්, අපි නිදහසේ දේවල් කරනවා නම්, අපි ආසාවෙන් ආදරෙන් අනිත්‍යයට සලකනවා නම් එතන ඉන්නේ කවුද? එතන ඉන්නේ ඇත්ත ජේසු. එතකොට අපි අපි අනිත්‍යයට වැරදි වැඩ කරනවා නම්, අපි වහල්ු විදියට අපි අනිත්‍යව තලලා පෙළලා අපි අනිත්‍යයට කරදරයක් වේදනාවක් දෙනවා නම් එතන ඉන්නේ දුක් විඳින ජේසු. ඉතින් සැබෑ කිතුණු අනුගාමිකයෝ වශයෙන්, ජේසුගේ ශ්‍රාවකයෝ වශයෙන්, රෝස් වර්ජිනි වගේ ජේසුව අනුගමනය කරන අයට පුළුවන් වෙන්න ඕනේ මේ ඇත්ත ජේසුත් එක්කලා ඉන්න, ඇත්ත ජේසුව පෙන්වන්න, ඇත්ත ජේසුව හොයන්න. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට හිතර ගන්න ඕනේ. ඉතින් මේ පුංචි රෝස්ට
පුංචි කාලෙම ඇත්ත ජේසුව හොයාගන්න පුළුවන් වුණා. එයා දැක්කර වහල්ලුන් තුල දුක් විඳින අසරණ ඒ අසරණ ඒ වේදනාවෙන් ඒ කරදරයට පත් වෙලා ඉන්න අය ළඟ ඉන්නේ කවුද? දුක් විඳින ජේසු. ඒ ජේසු වේදනාවෙන් ඉන්නේ. ඉතින් ගෝස්තු ඕන වුණා නෑ 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 නෑ. ඒ ජේසු නෙමෙයි. මම හොඳට ආදරේ උල්පත කියන ජේසුව හොයාගන්න ඕන කියලා. ඉතින් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔයාලගේ ගෙවල් වල හරි ඔයාලගේ ඉස්කෝලේ හරි ඔයාලගේ පන්තියේ හරි ඔයාලා දන්නව වැරද්දක් වෙනවා නම් නේ රණ්ඩු කරනවා නම් අපි එක එක්කෙනාත් එක්කලා තරහයි නම් අපි එක එක්කෙනාට කරදර කරනවා නම් එතන ඉන්නේ දුක් විඳින ජේසු. අපි දුක් විඳින ජේසු කෙනෙක්ව නිර්මාණය කරනවා. අපි අනිත් කෙනා තුල ඉන්න ජේසුට අපි වද දෙනවා. එතකොට අපි කරන්නේ හරි දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේ දවසේදී අද වගේ දවසකදී අද අපි එකතු වෙලා ඉන්නවා. අපි යාඥා කරනවා. අපි අපේ ජීවිතයට දෙයක් අපි ලබා ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම උඹලෝ අද එකතු වුණා රෝස් වර්ජිනීගේ උපන්දිනය වෙනුවෙන්. ඉතින් උඹලගේ පුංචි ජීවිත ජේසුට ගොඩාක් වටිනවා. ජේසුට වටින්නේ රෝස් වර්ජිනීගේ චූටි ජීවිතය. පුංචි රෝස්ගේ ජීවිතය ජේසුට ගොඩාක් වටිනවා. ඊට පස්සේ තමයි ජේසු රෝස් වර්ජිනී තුලින් ලොකු දෙයක් කරේ. ලොකු දෙයක් කරන්න කලින් ජේසුට ඕන වුණේ රෝස්ගේ පුංචි ජීවිතය. ඉතින් අපි අද දවසේදී අද අපි එකතු වුණා මේ අපි එකතු වෙලා තියෙන අධ්‍යාත්මික උපන්දිනයකට. අපි ස්පිරිචුවල් බර්ත්ඩේ එකක් සමරන්නේ නේ. අනිත් අයගේ දැන් වාගේ යාළුවෙක්ගේ ගෙදරකට උඹලු ගියා නම් උඹලු තෑග්ගක් අරගෙන යනවා. එතකොට ඒ යාළුවා කේක් දෙනවා, කෑම දෙනවා, කනවා, බොනවා. උඹලු සතුටු වෙනවා, උඹලු ගෙදර එනවා. ඒත් අද උඹලු මේ ස්පිරිචුවල් බර්ත්ඩේ පාටි එකකට ආවේ. උඹලු ආධ්‍යාත්මික උපන්දින සාදයකට ආවේ. ඉතින් අද උඹලු ජේසු රෝස් වර්ජිනීත් එක්ක ඉන්න ජේසු ඔබලගේ ජීවිතයට ලොකු ශක්තියක් ලොකු ආලෝකයක් දුන්නා. ඒ මොකද්ද? ඔයාලා තුල සතුටේ ඔයාලා තුල ඉන්න ජේසු අඳුන ගන්නවා වගේම අනිත් අය තුල ඉන්න ජේසුවත් අඳුන ගන්න. දැන් උඹලෝ ඔයාලගේ පවුල් වල ඔයාලගේ පන්තියේ ඔයාලගේ යාළුවොත් එක්ක ඉන්න දුක් විඳින ජේසු කෙනෙක් ඉන්නවා නම් ඒ ජේසු තව කෙනෙක් තුල දුක් විඳිනවා නම් උඹලන්ට පුළුවන් වෙන්න ඕනේ රෝස් වර්ජිනී වගේ ඒ දුක් විඳින ජේසුව හොයාගන්න. ඒ දුක් විඳින ජේසුට සතුටක් ගෙනල්ලා දෙන්න. ඉතින් අපි අද විශේෂයෙන්ම මේ දවසේදී අපි ආඥා කරමු. අපි අදිෂ්ඨාන කරගනිමු. දැන් උඹලෝ මේ Zoom මේ session එක ඉවර වෙලා උඹලෝ මේ computer එක වහලා උඹලගේ ජීවිතය නතර කරන්න එපා. උඹලෝ රෝස් වර්ජිනීගේ අද විශේෂ දවසක් 225 වෙනි උපන්දිනයටයි උඹලෝ ලෑස්ති වෙන්නේ. ඉතින් රෝස් වර්ජිනීගේ පුංචි ජීවිතය වටිනවා වගේ ජේසුට ඔයාලගේ පුංචි ජීවිත ජේසුට ගොඩාක් වටිනවා. ඉතින් පුංචි දෙයයි කරන්න තියෙන්නේ. ඔයාලගේ අම්මා තුල, තාත්තා තුල, පවුල තුල අනිත් අයගේ දිහා බලන්න. දිහා බලලා එයාලා දුකින් දින්නේ, එයාලා සතුටෙන් දින්නේ. එයාලට ඔයාගේ උදව්ව ඕනේද? දුවගේ උදව්ව අවශ්‍යද? දුව මොනවාද වචනයකින් හරි උදව් කරන්න පුළුවන්ද කියලා හිතලා බලලා රෝස් වර්ජිනී වගේ ලස්සන ශුද්ධවන්ත ජීවිතයක් ගත කරන්න. එතකොට ඔයාලා රෝස් වර්ජිනී වගේ මේ ලෝකයට ගොඩාක් යහපත කරපු පුංචි දරුවෝ කණ්ඩායමක් වෙයි. ඉතින් මං ආයෙත් සුබ පතනවා උඹලොන්ට ඔයාලගේ මේ ලස්සන දවසේදී. මෙච්චර ලස්සනට උඹලා අද ඔක්කොමලා කට්ටි එකතු වුණා වගේම උඹලොන්ගේ ජීවිතේ හැමදාකම මේ සතුට රැඳෙන්න. ඒ වගේම ශුද්ධ මේරි උපේසයතුමියගේ ආශිර්වාදයත් උඹලගේ ජීවිතවලට නොඅඩුවම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උඹලොන්ගේ ඔයාලගේ පාසලට සුබ පතනවා. හැම දෙයක්ම පොඩි සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටමත්.
ගරු විදුහල්පති ගරු සුජානි සොහොයුරියට අනෙකුත් සොහොයුරියන් සහ හැම ගුරුවරියක්ම ගුරුවරයෙකුටම මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. චෙස්ටිටයි. ඉතා අර්ථාන්විත කතාවකින් අප ඇමතු ගරු වෙලානිත සිල්වා කන්‍යා සොහොයුරියනි ඔබටයි මේ ස්තුතිය. Now we are turning to the quiz program conducted by grade 9 students of our school. Some important facts about St. Mary Euphrasia. When was Rose Virginie born? 31st of July 1796. Who were her parents? Julian Pelletier and Anne. In what religious environment was Rose Virginie born? During the French Revolution, when churches were closed and worship was stopped. What does the name Rose Virginie means? Rose is love, Virginie is purity. When was Rose Virginie baptized? On her birthday, 31st of July, 1796. What are the names of Rose Virginie's best friends? Clementine and Sophie. What was Rose Virginie's wish as she grew older? To become a nun. Who are the siblings of Rose Virginie? Nathalie, Anne, Andrew, Victor, Emily, Armand, and Paul. What is Rose Virginie's boldest act? Rediscovery of the sanctuary dedicated to Saint Philibert, which could not be found. Which period did Rose Virginie receive confirmation? In April 1808. What is the birthplace of Rose Virginie? Noirmoutier Island in France. What was her name after being a nun? Saint Mary Euphrasia. What are the four religious vows given by Saint Mary Euphrasia? Poverty, chastity, obedience, and zeal for the salvation of souls. What is the main purpose of Saint Mary Euphrasia?
caring the women and girls who are in trouble. What are the exemplary qualities of St. Mary Euphrasia? Compassion, mercy, and loyalty. What words did Mother Euphrasia often say? A person is more worth than the whole world. What are her last words? Just love. When was her name declared as a saint? On 2nd of May 1940. How old was she when she died? She was 71 years old. What is the feast day of St. Mary Euphrasia? 24th of April. Thank you. Thank you, dear sisters. පුංචි දේවදූතිකාවන් පිරිසක් සුන්දර රැඟුමකින් ඔබ සැම පිනවන්නයි මේ සූදානම. Thank you.
ස්තුතියි සොයිරියනි ඔබට මෙම සොඳුරු නර්තනය පුහුණු කළ ඈන් කෞශල්‍ය ගුරු මෑණියනි ඔබතුමියට ස්තුතියි. රට තුළ පවතින තත්ත්වය හමුවේ අප රෝස් වර්ජිනිය සමිතියට වසර දෙකක පමණ කාලයක් ක්‍රියාකාරී වීමට අවස්ථාව නොලැබුණද ඊට පෙර අප ලද අත්දැකීම් පිළිබඳව ආවර්ජනය කිරීම සඳහා නිලුම සොයුරියට කෙරෙන සුහදැරීමයි මේ. ශ්‍රී ලංකාවේ යහපත් නිල කන්‍යාරාමේ මාධ්‍ය ඒකකයේ භාරව කටයුතු කරන ගරු වෙලාරි සිල්වා කන්‍යා සුපිරියගෙන් අපට මෙම වැඩසටහන කිරීමට නොමදුද සහයෝගය ලබාගත් අපගේ විදුහල්පති මහතුමිය වන ගරු මේලිසුචානි කන්‍යා සුපිරියගෙන් අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන නාමරි ප්‍රනාන්දු ගුරු මෑණියන්ගෙන් රෝස් වර්ජිනී ළමා සමාජයේ අනුශාසක ලෙස කටයුතු කරන ගරු සිතුමිණි ප්‍රනාන්දු කන්‍යා සුපිරියගෙන් හා නිර්මාණ පෙරේරා ගුරු මෑණියන්ගෙන් අනිකුත් ගුරු මෑණිවරුන්ගෙන් හා බීවරුන්ගෙන් මාධ්‍යපන සොහොයුරියනි ඔබගෙන් අවසරයි. රෝස් වර්ජිනී ළමා සමාජයේ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස කටයුතු කිරීම මගේ ජීවිතේ ලබාගත් අත්දැකීම් ගැන ඔයාලා දැනුවත් කරන්න මම එක අවස්ථාවක් කරගන්නවා. මගේ නම එලින ශිහාන. මම අප සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා ප්‍රතිඵල බලාපොරොත්තු ඉන්න කෙනෙක්. මම රෝස් වර්ජිනී ළමා සමාජයේ සමග එකතු වුණේ 6 වසරෙදි. 6 වසරේ ඉඳන් 9 වසර වෙනකම් මම මේ සමාජය සමග එකතු වෙලා කටයුතු කළා. ඒ කාලේ මම රෝස් වර්ජිනී ළමා සමාජයට ගිය කාලෙදි ඒ අනුශාසක විදියට කටයුතු දෙන්නේ සිස්ටම් වෙතසෙ නිර්මාණය කළේයි. අපි ඒ කාලෙදි මම රෝස් වර්ජිනී ළමා සමාජය තුළ නාට්‍ය පිටපතක් ලියලා ඒක අපි අපගේ පාසල තුළ එළිදැක්වුවා. ඒ පිටපත මම රචනා කරා වගේම ඒ නාට්‍ය ප්‍රධාන චරිතය ඒ කියන්නේ රෝස්ගේ චරිතය රඟපෑවෙත් මමයි. මේ රෝස් වර්ජිනී ළමා සමාජයට එකතු වෙච්ච එකතු වෙන නිසා තමයි මම දැනගත්තේ මට ඒ වගේ හැකියාවක් තියෙනවා කියලා. ඊට පස්සේ සිස්ටර් බියට්‍රිස් අපගේ පාසලේ ඉවත්ව ගියාට පස්සේ සිස්ටර් ඇනෙල්කා අපි දෙක එකතු වුණා. සිස්ටර් ඇනෙල්කායි නිර්මාණ ටීචර්ලිගේ එකතු වෙලා අපි ගොඩක් දේවල් මේ සමාජයට සිදු කරා. අපි අපගේ ජීවිතයේ ඒ අපගේ අධ්‍යාත්මය දියුණු කරගත්ත වගේ අපි අනිත් අයට ගොඩක් උදව් කරා. අපි අපගේ දේවල් කැප කරලා අනිත් අය වෙනුවෙන් කටයුතු කරා. අපි ළමා නිවාස බැහැ දකින්න කියා. ඒ වගේම තමයි අපි මේ රුස්සජේ ළමා සමාජය තුළ ඒ කාලෙදි සීඩී එක එළිදැක්වුවා. අපගේම පාසලේ සුවේරියන් රචනා කරලා තනු නිර්මාණය කරලා ඒ සීඩී එක අපි එළිදැක්වුවා. ඊට පස්සේ සිස්ටර් ඇනෙල්කා අපගේ අපේ පාසලේ ඉවත් වුණාට පස්සේ සිස්ටර් සිතුමිණි අපි දෙක එකතු වෙලා තියෙනවා. මම 6 වසරේ ඉඳන් 9 වසර වෙනකන් හිටියා වගේම මං අයින් වුණාට පස්සේ රෝස් වර්ජිනී ළමා සමාජය තුළ නොයෙකුත් විශාල හොරු ක්‍රියාකාරකම් සිදු වුණා. රෝස් වර්ජිනී ළමා සමාජයේ රෝස් වර්ජිනී ළමා සමාජය සමග එකතු වෙලා ඉන්න අය වගේම එකතු වෙලා නැති අයත් අද මෙතන ඇති. රෝස් වර්ජිනී ළමා සමාජය සමග එකතු වෙලා ඉන්න ළමදිලාගෙන් මං ඉල්ලන්නේ ඔයාලා ඔයාලගේ හැකියා දක්ෂතා දියුණු කරගන්න. මොකද මම වගේ කෙනෙක් අද මේ වගේ තැනක ඉන්නේ. ඒ කියන්නේ පාසලේ නිවේදන කටයුතු කරන්න, ප්‍රයාස කියන්න, ඒ වගේ දේවල් වලට මම එකතු වුණේ මේ රෝස් වර්ජිනී ළමා සමාජය නිසා. ඒ වගේම තමයි මම ඔයාලගෙන් ඉල්ලනවා 6-7-8 ශ්‍රේණි වල ඉන්න කතෝලික නංගිලා මේ රෝස් වර්ජිනී ළමා සමාජය සමග එකතු වෙලා ඔයාලට ඔයාලගේ ජීවිතයේ අධ්‍යාත්මය දියුණු කරගෙන අනිත් අයට සේවයක් කරන්න කියලා. අපගේ රෝස් වර්ජිනී ළමා සමිතිය තුළ සිදු කරු ලැබෙන ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ පටය මගේ කතාවෙන් පස්සේ ඔයාලට බලන්න පුළුවන්. ස්තුතියි ජෙසපීටර්.
ගොඩක් ස්තුතියි. අපව නිසිමගේ යවමින් නිතරම අප දිරිගන්වන අප පාසලේ විදුහල්පති මෑණියන් වන ගරු මේරි සුජානි කන්‍යා සොයුරියනි අප සැම ඇමතීමට ඔබටයි මේ ආරාධනය. සුබ උදෑසනක් වේවා. ඉතාමත් ආදරයෙන් යුතුව අද දින අප දරුවන්ට පොවදනක් දෙමින් දරුවන්ගේ ජීවිත සිදුමය යුෆ්‍රෙසියා තුමියගේ ජීවිතට සමාන කරන්නට උත්සාහයගත් ගරු වෙලානි කන්‍යාස්වරියගෙන්ද එවගේම මගේ ආදර ගුරු භවතුන්ගෙන්ද දෙමාපිය සෑම දෙනාගෙන්ද එවගේම මගේම දරුවන්ගෙන්ද මම මේ මොහොතේදී අවසර ලබා ගන්නවා. ඉතාම සන්තෝසයි අපි ජීවිතේ නොහිතපු ආකාරයක අද අපිට එක ප්ලැට්ෆෝම් එකකට එන්න වෙලා තියෙනවා. මේ පාසල් මාතාව පන්ති කාමරේ අද අපිට අහිමි වෙලා තියෙනවා. නමුත් ජීවිතේ කවදාක්වත් අපි අපගේ අපේක්ෂාවන් උපේක්ෂාවෙන් බලා ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපි කවදා හෝ දවසක නැවතත් පාසලට ඇවිල්ලා නැවතත් මේ රෝස්වජිනි ළමා සමාජය තුළ ඒ ක්‍රියාකාරී සමාජිකාවන් විදිහට වැඩ කරන්නට අප සැමදෙනාටම ලැබෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු වෙන යුතුවයි අද අපි කෙසේ හෝ මේ අවුරුද්දේදී විශේෂ ආකාරයෙන් අපි පාසලේ 67 වන පාසල් දිනය සමරනවා ජූලි මාසයේ 31 වෙනිදා. ඒ වගේම අපි මේ අවුරුද්දේදී විශේෂාකාරයෙන් අපගේ පාසල කැප කර තියෙන චුදමීර් යුෆ්‍රෙසියා මාතුමියගේ 225 වෙනි ජන්මදිනය අපි ඉතාමත් උත්කර්ෂවත් ලෙස සමරනවා. නමුත් ඒ සැමරීමට බාධාවක් නැති බව මේ මොහොතේ මට ඉතාමත් හොඳින් හැඟී ගියා මේ දවසේදී මේ ප්ලැට්ෆෝම් එක තුළ. ඉතින් ආදර දරුවනේ මම වැඩි මොහොතක් ගන්නෙ නැහැ, මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. මොකද අද මේ පැය දෙකක් කිට්ටු වෙන පුරාවටම ඔයගොල්ලන්ට සුදමිය යුෆ්‍රෙසියා තුමියගේ ජීවිත කතාව, ඒ වගේම ඒ ආදරය, ඒ වගේම ඒ සෙනෙහස, එතුමියගේ ස්පීතුව අපිට තව තවත් වැඩියෙන් අද අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම මම හුඟක් දුන්නා මේ ගරු වෙලානේ සොහිරියගේ කතාවට ඉතාමත් හරබර කතාවක්, පොන්චි ළමයිට ඉතාමත් ඔබෙන විදිහට සුදමිය යුෆ්‍රෙසියා තුමිය ජේසුස් දිබුණු ආදරය ගැන කතා කරා. ඉතින් අපි හැම කෙනෙක්ම, ඔබ මම මේ අපි හැම දෙනාම මේ සාන්තුවරයන්ගේ ජීවිත අනුගමනය කරන දරු පිටසක්. ඒ නිසා අපිට පෙරගිය මේ සාන්තුරන්ගේ ජීවිත අපිට ගොඩාක් වැදගත්. අපි දවසින් දවස මොහොතින් මොහොත උත්සාහ කරන්නේ සාන්තුර ජීවිතයකටයි. ඉතින් නමුත් මේ මිනිස් සමාජය තුළ අපගේ මමත්වය, අපේ කුඩුකම්, අපේ තියෙන ජීවිතේ ගොඩක් බොහෝ වෙලාවට අපේ ජීවිතේ තියෙන පෞද්ගලික ප්‍රශ්න තුළ අපි හිර වෙලා ඉන්නවා. ඒ වෙලා ඒ අවස්ථාවේදී අපි මනුස්ස ජාතියට ආදරය කරන්නට බැරි වෙලා තියෙනවා. නමුත් මේ ජීවිත කතා දිහා බලපුවහම අපිට ලොකු අභියෝගයක්. අපිව හැම විටම අපිව තල්ලු කරනවා ක්‍රිස්තුන් වහන්සේ වෙතට යන්නට, උන්වහන්සේගේ තුල පිපාසය සංසිඳුවා ගන්නට. ඉතින් දරුවනි, ඔබලා පාසලේදී සුදමිය යුෆ්‍රෙසියා තුමියට ඉතාමත් ආදරේ මන් දන්න අපි හැම අවුරුද්දකම පාසල් දිනයත් එක්කලා අපි ඉතාමත් හොඳින් ආදරයෙන් යුතුව එතුමියගේ ජන්මදිනය, ඒ වගේම ෆීස්ට් එක අපි සමරනවා. නමුත් මේ අවස්ථාවේදී ඔබ දරුවන්ගේ විශේෂයෙන්ම රෝස්වජිනි සමාජයේ දැරියන්ගේ, ඒ වගේම විශේෂයෙන්ම අපේ සිතුමිණි කන්‍යාස්වරිය යම නිර්මාණි ටීචර් මේ දෙන්නාගේ මැදිහත්කම තුළ අද ඔබලා ඒ දවස ඉතාම සාර්ථක විදිහට, මං හිතන්නේ පාසලට පමණක් සීමා නොකට, වෙනදා අපි මේක පාසලේ විතරයි. නමුත් මම මේ වෙලාවකට යූටියුබ් එකෙත් මම බලාගෙන ඉන්නවා. එතනත් මම දැක්කා විශාල පිරිසක් මේ වෙලාවේ අපිත් එක්ක රැඳී ඉන්නවා. මම හිතන්නේ මුළු ලෝකෙටම අද අපි විරුත වෙලා තියෙන්නේ. ඉතින් මුළු ලෝකෙටම අඬගාන නගන්නට වෙන අවස්ථාවක් තමයි සුදමිය යුෆ්‍රෙසියා තුමියගේ ජීවිතය. ඉතින් දරුවනේ, එක ආත්මයක්, එක පුද්ගලයෙක්
මුල් ලෝකෙටම වටී කියපු අපේ සුදුමෑණියන් සුදුමෙරිය ප්‍රේසියතුමිය අපගේ ජීවිතයේ හැම විටම දිනපතාම හැම මොහොතකම පණ ගන්වනවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ කන්‍යා සොහොරියන් යහපත් නේරා කන්‍යා සොහොරියන් අපි රැඳිලා ඉන්නේ ඔයගොල්ලන්ගේ ජීවිත නගා සිටවන්නට. අධ්‍යාපනය තුළ අපි මේ පාසල තුළ අපි පාසල් කිරීම තුළ අපි උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේ මේ මනා පෞරුෂත්වයක් අද අපි කතා කරනවා මේ පෞරුෂත්වයේ තුළ අපේ දරුවන්ට අධ්‍යාපනය පමණක් නෙවෙයි හැකියා කුසලතා දක්ෂතා ශාරීරික ඒ වගේ මානසික අපි ගොඩාක් වෙලාවට දරුවන්ගේ ජීවිත ගොඩනගන්නට ඒ වගේ අපි කියන්නේ කවදා හරි දවසක අපේ දරුවෝ සමාජයේ ලස්සන තැනක ජීවත් වෙනට අවශ්‍යයි. අයිතුමියගේ ස්පිරිතුව තුළ සුදු මෙරියුප්‍රියසතුමගේ ස්පිරිතුව තුළ යහපත් එඬේරානන්ගේ රැකවරණය තුළ තුමන්ගේ අනුගාමිකත්වය තුළ අපි යහපත් එඬේරා නම මේ ලෝකයේ තුළ කීර්තිමත් පතුරවන්නට අවශ්‍යයි. ඒ කොහොමද මං හිතන්නේ මට වඩා පැහැදිලිව සිස්ට කතා කරා සිස්ට වෙලානේ ඒ කොහොමද අපගේ ජීවිත ආදර්ශය තුළ. ඒ නිසා මගේ ආදර දැරියනේ මෙතන අපිටත් මේ අවස්ථාවේදී ඉතාමත් ගුරුවරු හැටියට අපිත් අපේ ජීවිතය නිකන් අඩපණ වෙලා වගේ. ඇයි අපේ ජීවිතය සම්පූර්ණ වෙලා තියෙන්නේ ඔයාලා තුළ. ඔයාලව දැකීම තුළ ඔයගොල්ලෝ අපේ පාසල ඉගෙන ගැනීම තුළ ඔයගොල්ලන්ගේ ජීවිතේට අපි ගොඩක් දේවල් දීම තුළ ඔයගොල්ලොත් එක දවසපතා අපි ජීවිතේ ගත කිරීම තුළ අපිත් පණ ගැන්වෙන්නේ. તો ඔයගොල්ලන්ගේ ජීවිතය අපේ ජීවිතේට අපේ ජීවනයේ තියෙන ඔයගොල්ලන්ගේ ජීවිතය තුළ තියෙන නිසා නමුත් අපි කෙසේ හෝ ඔයගොල්ලන්ව අපේ දරුවන් එක තැනකට ගන්නට උත්සාහ කරන පහුගිය කිප්පතාවත් තුළත් අපි උත්සාහ කරා හැම විටම දරුවන්ට නිතර නිතර කතා කරා දෙමාපියන්ට කතා කරා අපි එක පවුලක් ලෙස එක බැටළු රැළක් විදිහට අපි තියාගෙන අපේ දරුවන්ව මේ බැටළු රැළේ නොමග නොයන්නට උත්සාහ කරනවා. ඉතින් දරුවනේ මේ කාලයේ ටිකක් අපිට අමාරු කාලයක්. අපි ගෙවල් වලට කොටු වෙලා ඉන්නවා. බොහෝ වෙලාවට අම්මා තාත්තා අපිව කොහෙවත් ගෙනියන්නේ අපිව ගෙදර තියාගෙන ඇති. අපිට කියනවා ඇති කොහෙවත් යන්න එපා කියලා ඇති. සමහරක් වෙලාවට අපිට විනෝදේ නැහැ. අපිට පාසල නැහැ. පන්ති කාමරේ නැහැ. ටීචර් නැහැ. අර ටීචර්ගේ ලස්සන සාරිය බලන්න විදියක් නැහැ. ටීචර් ලස්සනට උගන්වන වහන්න විදියක් නැහැ. නේ? ඒ වගේම ජාඩුවත් එක්ක අර ප්ලේග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න විදියක් නැහැ. ඉතින් අපි ගොඩක් දුකින් වෙන්න පුළුවන්. නමුත් මේ හරහා ඔයගොල්ලන්ට අධ්‍යාපන දුන්න මේ ඔන්ලයින් මාර්ගගත ක්‍රමයට නමුත් මේ දවස් ටික අපි නිවාඩු දීලා තියෙනවා. ඔයගොල්ලන් ටර්ම් ටෙස්ට් එක ඉවරයි දැන්. ටර්ම් ටෙස්ට් එක ඉවර වෙලා ටික කාලයක් තියෙනවා. ඉතින් මේ කාලය තුලදී ඔයාලවලගේ ජීවිතය ගන්න ඔයගොල්ලෝගාට මේ සුද්ධ මෙරිය ප්‍රේසතුමගේ පොතක් තියෙනවා. ඔයගොල්ලෝගාව ඇති බොහෝ වෙලාවට ක්ලබ් එකේ ඉන්න දරුවෝ ගාව තියෙනවා. කියවන්න. එහෙම නැත්නම් අම්මා තාත්තට කියලා ඉන්ටර්නෙට් එකකින් හරි පොඩ්ඩක් ඉල්ල ගන්න. හොයලා දෙයි අරන් ඒ සුද්ධවන්තයන්ගේ ජීවිත ගැන හොයන්න. බෞද්ධ හෝ කතෝලික ප්‍රශ්නයක් නැහැ. ඒව ලස්සන ජීවිත කතා. අපි උත්සාහ කරන්නේ මොනාගමේ හිටියත් අපේ ජීවිතේ කවදා හරි දවසක සුද්ධවන්ත ජීවිතයක් ගත කරන්න. ඒ නිසා ඒ ජීවිත තමයි අපේ ජීවිත පුහුණු කරවන්නේ පණ ගන්නන්න. ඉතින් දරුවනේ කාලේ නාස්ති කරන්නට එපා. ඔයගොල්ලෝ ලස්සන්ට මේ දවස්වල ගෙදර ඉන්නවා. මට අඳුරන්නත් බැහැ ඔයගොල්ලෝ මේ ප්ලැට්ෆෝම් එකට ආවහම මේ මගේ ස්කූලේ දරුවෝ ටිකද කියලා මොකද මොනවල් වෙනස් වෙලා. ඒක ලොකු වෙලා මහත් වෙලා නේද අඳුන ගන්නට බෑ. ඉතින් ඔයගොල්ලෝ ග්‍රේඩ් 1 එකේ හිටපොයි ග්‍රේඩ් 2 එකේ දැන් 2 එකේ හිටපොයි 3 එකේ. සමහරක් වලට 1 එකේ හිටපු කට්ටිය කෙලින්ම දැන් 3 එකේ. මොකද ඒගොල්ලන්ට ඊස්ට් ඇටැක් එක තිබුණේ. ඒගොල්ලෝ ඉස්කෝලේ යවන්නේ නැහැ. ඊට පස්සේ කොවිඩ් ආවා. දැන් ඒගොල්ලෝ එක්ක පාටම දැන් ග්‍රේඩ් 3 එකේ ඉන්නවා. ඉතින් දැන් 3 එකට ආවම බෙට මොන වල ටිකක් දැන් හොයා ගන්න බෑ. නමුත් අර යහපත් එඬේරාට ජෙසුතුමන්ට බැටලුවන්ගේ සෙනෙහස සුවඳ දැනනවා වගේ අපිටත් ඔයගොල්ලන්ගේ සුවඳ දැනන. කොහේ හිටියත් ඔයගොල්ලන් අපිට අඳුනගන්නේ හැකියාව තියෙන මේ අපි ඕනම කන්‍යා සොහිරියක් ඕනම අපේ පාසලෙ වෙන්න පුළුවන් තවත් පාසලක වෙන්න පුළුවන් මේ ගමේ වෙන්න පුළුවන් ඕනම දරුදරියෙක් අපිට උතුම් අපි උතුම් ලෙස සලකනවා. හේතුව තමයි චුදමෙරිය ප්‍රියසතුමියගේ ස්පීතුව සිස්ටර් වෙලාන් ලස්සන්ට කියලා දුන්නා. එතුමිය ඇයි මේ ආදරුවන්ට මෙච්චර ආදරය කරන්න පටන් ගත්තේ කියලා. එතුමිය දැක්කා ප්‍රංශ විප්ලවය තුළ එතුමිය දැක්කා මේ දැරියන්න විශේෂයෙන් මේ දැරියන්ට දෙන පීඩනය තුළ.
ඉතින් මේ දැරියන්ව කොච්චර නොමග හැරියද දැරියන්ව අයිතිල සමාජයේ බල යම් කිසි ආකාරයෙන් සමාජිතට මේ දැරියන්ට බලහත්කාරකම් කරා. මේවා ගැන තමයි එතුමිය කතා කරේ. මෙයා වෙනුවෙන් තමයි එතුමිය නැගි සිටියේ. අද අපිත් යහපත් නිරා කන්‍යා සොයරියන් වගේ ඔයාලා වෙනුවෙන් හැම විටම නැගි සිටිනවා. ඔයාලගේ ජීවිත ගොඩ නගා ගන්නට, ඔයාලගේ ජීවිත ආරක්ෂා කරන්න. ඉතින් අපි දන්නවා මේ වෙනකොට අපි පුවත්පත්වලගේ පෘතිවලගේ අපි රූපවාහිනියදල ගොඩාක් දේවල් අපිට ඇහෙනවා නේද මේ දැරියන්ට දෙන හිංසන පීඩාවන් ගැන. නමුත් අපි ඒ වෙනුවෙන් නැගිටින්නට ඕන. ඔයගොල්ලෝ හැම විටම ඔයගොල්ලන්ගේ ජීවිතේ වටිනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ජීවිතේ කාටවත් දෙන්නේ නැහැ. කිසි කෙනෙකුට ඔයගොල්ලන්ට කිසිම දෙයක් ඔයගොල්ලන්ගේ ශාරීරිය අල්ලන්නවත් ඔයගොල්ලන්ට යමක් බනින්නට ඔය කියන්නේ බනින්නම අම්මා තාත්තට ඒක තියෙනවා. නමුත් පිටස්තර කෙනෙකුට ඔයගොල්ලන්ගේ ජීවිතේ වටන්නට දෙන්නට බැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ජීවිතේ අභිමානය ඇති කරගන්නට ඕන. මම දෑනුලා මේක. මම ඒ වගේම අක්කලා ඉන්නවනම් මෙතන අක්කලා ඉන්නවා. නම් තරුණියක් මම යෞවනියක් ඒක නිසා මගේ ජීවිතේ මට වටිනා දෙවියන් වහන්සේ ලබා දුන්නේ මේ උතුම් ජීවිතේ මම උතුම් විදියට ආරක්ෂා කරනවා ආදරය කරනවා. ඉතින් අද දවසේදී මම පුංචි යෝජනාවක් හැටියට දෙන්නේ මොකද මේ රටේ තියෙන තත්ත්වයක් දැන් අපිට ගොඩාක් දේවල් ඇහෙනවා. චුද මේ රිෆ්‍රෙෂ් එකේ මේ වේදනාවේ හිටපු තැනක් තමයි. එතුමිගේ හදවත ක කියන තැනක් තමයි. එතුමි ගොඩාක් වෙලාවට මේ විශේෂයෙන්ම අපි කියන ගර්ල් චයිල්ඩ් මේ ගැහණු දරුවන්ට මේ දරුවන්ගේ විපත්ති වලින් බේර ගන්නට මේ දරුවන්ට ජීවිතේ ලස්සන එතුමි ජීවිත දැරියන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ ආත්ම තෘප්තිය වගේම ඒගොල්ලන්ගේ අභිමානය රඳව ගන්නට එතුමිය කටයුතු කරා. ඉතින් අපිත් අද උත්සාහ කරන්නේ දැරියනි ඒ දේ දෙන්න. ඒක නිසා ඔයාලා හොඳින් ඔයගොල්ලන්ගේ ජීවිතවලට ආදරය කරන්නට ඕන. ඔයගොල්ලන්ගේ ජීවිතයේ තියෙන දෙවියන් වහන්සේගේ අතේ ඔයගොල්ලන්ගේ අතේ තියෙන නිසා ලස්සන ජීවිත කිසි කෙනෙකුට විනාශ කරන්නට දෙන්න එපා. ඒගොල්ලෝ කල්පනාකාරී වෙන්නට ඕන. කොහි ගියත් තනියම ගියත් මොන මොතේ ගියත් මම මගේ ජීවිතය අභිමානයෙන් ජීවත් වෙනවද? මගේ ආදර මගේ ජීවිතය මම ආදරය කරනවද? මගේ ශරීරයට මම ආදරය කරනවද? ඒක නිසා මට යම් කිසි කෙනෙක් කෙනෙහිදී ගමක් කරන්න බලත්කාර ගමක් කරන්න ආවදි මම මගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා. ඒ නිසා අපි හැම විටම අපේ මේ කාන්තාවන් හැටියට ඒ වගේම අපි ගැහණු දරුවන් හැටියට අපේ අභිමානය රඳව ගන්න. ඉතින් මං හිතල් මං කියපු දේ තේරෙන්නේ නැති පුංචි දරුවන් නම් තේරෙන්නේ නැතුවත් ඇති. නමුත් දරුවනේ අපි අපේ දරුකම ඒ වගේම අපේ මේ කියන අපි කියන ගැහණු ළමයි කියන එක අපි ආදරය කරමු. අපි මේ ලෝකේට අපේ අම්මලනේ. කවදා හරි දවසක අපි අම්මල වෙනවා. ඉතින් ඒ දවසේදී අපි අම්මල කියන්නේ උතුම් මේ ලෝකේ ඉන්න උතුම්ම ඇවිල්ලක්. අපි දන්න තාත්තා උතුම් නෑ නෙවෙයි තාත්තත් උතුම්. තේරුණාද? නමුත් අම්මා කියන කෙනා මේ ලෝකේ මං හිතන්නේ ඔයගොල්ලන්ගේ ජීවිත ගොඩනගා ගන්න ගොඩාක් කැප වෙනවා. ඒ වගේම අපේ පාසල් මාතාව අද අපි ඔයගොල්ලන්ගේ අම්මා හැරුණාම ඔයගොල්ලන්ගේ ජීවිතේ තවත් පෝෂණය කරන්න ඔයගොල්ලන්ගේ පාසල් මාතාව හැම විටම පාසලට ආදරය කරන්න ගුරුවරුන්ට ආදරය කරන්න ඔයගොල්ලන්ගේ ගුරුවරු කොහෙ දැක්කත් ඔයගොල්ලන් පාරතොටේ දැක්කත් මේ මගේ ගුරුවරයා අද මම ජීවත් වෙන්නේ මගේ ගුරුවරයා මේ පාසල් මාතාව තුළයි. ඒ නිසා ඔයගොල්ලෝ ලොකු වෙලා කවදා හරි දවසක ඔයගොල්ලෝ සමාජයේ හොඳ හොඳ තැන්වලට ලයිද්දි ඔයගොල්ලෝ සමාජයේ ගොඩාක් තැන්වල වැජිබෙද්දි ඔයගොල්ලන්ගේ මේ ගුරුවරුන් අමතක කරන්න එපා. පාසල් මාතාව අමතක කරන්න එපා. ඔයගොල්ලෝ වැඩිහිටියන් අමතක කරන්න එපා. ඉතින් අපි ඒ කෘතගුණ පූරකව ජීවත් වෙනවා නම් අපි කවදා හරි දවසක අපි ජීවිතයේ ලොකුනහම සමාජයට ගියහම අපිත් ඒ දේවල් අනිත් අයට දෙනවා. එතකොට ඒ પરම්පරාවත් අපි වගේ ජීවත් වෙනවා. අන්න ඒකයි කියන්නේ අපි සමාජයට යහපත් බැටළු වෙඩිකාවන් බිහි කරනවා කියලා. ඉතින් සුදු මේ යුක්ත්‍රේස ඇතුමියගේ ඒ වටිනාකම් අපි එකතු කරගන්නට ඕන. මම හිතන්නේ වටිනාකම් පැහැදිලි කරා මේ කතාව තුළම පැහැදිලි කරා. ඉතින් ඒ මොනවද කියලා ඔයගොල්ලෝ හොඳින් දන්නවා. ඒවා අපි ප්‍රගුණ කරගන්න ඕන අපේ ජීවිතේ. ඒ වගේම යහපත් දෙය රාණන්ගේ මාර්ගයේ අඩිපාරේ අපි යමු. ඉතින් මම වැඩි වෙලාවක් ගන්න නෑ දරුවනේ. මම ගොඩාක් සන්තෝෂයි විශේෂාකාරයෙන් විශේෂ ස්තුතියක් කරනවා දවසේදී ඔයගොල්ලන්ට අමතනට ආපු අපේ බෙලානි කන්‍යා සොහිරිය මගේම ගෲප් එකේ කන්‍යා සොහිරියක් මම ආඩම්බර වෙනවා එතුමිය ගැන. එතුමියගේ ලස්සන කතාව ගැන දරුවන්ට මම හිතන ගොඩාක් වටිනවා ඒ කතාව. ඒ වගේම රෝස්වජින ළමා සමාජයේ සියලුම දැරියන්ට මම දන්න ලොකු කැපවීමක් කරා ලොකු මහන්සියක් වුණා. මාත් එක රියසර් ගත් සමහරක්ලාට ඉත් වේදනාවත් ඇති වෙන්නට ඇති. මම දේවල් කියද්දි මේ වගේ දේවල් අඩුපාඩු වෙන්නදී නමුත් හැම දෙයක්ම අපේක්ෂාවෙන් යුතුව මිද දරාගෙන ඒවා නැවත ඒවා නිවැරදි කරගෙන ඉතාමත් හොඳින් අද දවසේ ඔයගොල්ලෝ මේ දවස ගත කරා. ඒ වගේ මේ දවසේ හැම දිනාටම මම පණිවිඩයක් දෙන්නට උත්සාහ කරා. ඒ වගේම සිතමිණි කන්‍යස්වරිය ඒ වගේම නිර්මාණ ටීචර් මම ඉතාමත් ආදරයෙන් යුතුව ස්තුතිවන්ත වෙනවා. මම දන්නවා
මගේ ගුරු මණ්ඩලය මාත් එක්ක හැමවිටම ඉන්නවා. මම එක වචනයක් දෙකක් තුනක් මම පොඩි දෙයක් කියපුවාම ඒගොල්ලෝ විශාල විදියට ඒක උපමට්ටම් කරලා මීට වඩා 100%ක්ම සාර්ථක විදියට දේවල් කරන ගුරු මණ්ඩලයක් ඉන්න තියෙන එක මම ආඩම්බරයක් වෙනවා. ඒක අපේ පාසල ලොකු හයියක්, දරුවන්ට ලොකු හයියක්. ඉතින් ඒ හැම දිනාටම ස්තුතිවන්ත වෙනින් මම අද දවසේදී මේ මොහොතේදී හැම දිනාට සුබ පතනවා. පාසලට හිටියේ නැති වුණත් ඒගොල්ලන්ගේ දැන් මේ සතිය පුරාවටම තියෙනවා නොඑක ආකාරයෙන් අපි ඉවෙන්ට්ස් තියෙනවා, ප්‍රෝග්‍රෑම් තියෙනවා. දරුවනේ ගොලන්ට මේ සතියේ ඔන්ලයින් ක්ලාසස් නැහැ, ගොලන් නිවාඩු දීලායි තියෙන්නේ. තියෙන නිසා ගොල් හැමදෑම ඒ ඔන්ලයින් මේ ක්ලාසස් නැති වුණාට මේ ස්කූල් ඩේ එක පාසල් දින වෙනුවෙන් සමරන හැම ප්‍රෝග්‍රෑම් එකකටම සම්බන්ධ වෙන්නට ඕන. අය කාලකට ඉස්සරලා ඔයගොල්ලෝ ඇවිල්ලා නැත්නම් විනාඩි 10කට කලින් ඇවිල්ලා ලොග් වෙලා ඉන්න. ඒ වගේම ඔයගොල්ලන්ට තව අවස්ථාවක් තියෙනවා. මේ ප්ලැට්ෆෝම් එකේ 500ක් විතරයි දාන්නට පුළුවන් පාටිසිපන්ට්ස්ලා. නමුත් YouTube එකේ අපි ලයිව් දෙනවා. ඒක නිසා අම්මලාට කියන්න බැරි අය ඉන්නවනම් ඒක අපි උදේ වේදී අපි ලින්ක් එක දානවා ඔයගොල්ලන් ගෲප්ස් වලට. ඒ වගේම Facebook එකේ තියෙනවා, ඒ වගේම YouTube එකේ තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක YouTube එකට ගිහිල්ලා ලයිව් බලන්න. තියෙන බැරි වෙන අයට ඒක දුක් වෙනට එපා. මොකද දවසේ කෝල්ස් ගොඩක් ආවා 500යි වෙන්න පුළුවන්. අපි මොකද කරන්නේ ඊට පස්සේ අපි ඔෆිස් එකෙන් කිව්වා YouTube එකේ ලැබ් දාලා තිනවා ගිහින් බලන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙන ඔයගොල්ලන්ගේ පාසල වෙනුවෙන් තියෙන ආදරයට, කරුණාවට. එහෙනම් දරුවනේ ස්තුති ජේසු පිහිටයි. පාසල් දිනය වෙනුවෙන් 6-7 ශ්‍රේණිවල අපේ පුංචි සොහොයුරියන්ට චිත්‍ර හා රචනා තරඟ පැවැත්විනා. අපි දැන් ඊළඟට නරඹන්නේ එම තරඟවලින් ජයග්‍රාහී ලැබපු නිර්මාණයි. Art competition, first place, Sanduni Manisha. Art competition, second place, Minoli Hesanga. Art competition, third place, Daniki Amarsingh. Art competition, third place, Chanudi Shehara. Essay competition, first place, Shehara Anjali. Essay competition, second place, Digasi Menada. Congratulations and celebrations. ඔයාලට මතකද අපි 2018 වසරේදී අපපාසල් සොහිරියක් විසින් රචනා කර ගායනා කරන ලද ගීතිකා ඇතුළත් CD තැටියක් නිකුත් කළා දිනකර මඩලට ඇදෙනා නමි. ඔව් ශාමිනී, අපේ ඊළඟ අංගය වන්නේ එම CD තැටිය ඇතුළත් නිත්‍නි ප්‍රාර්ථනා සොහිරිය විසින් රචිත, රුක්ෂානි කුරේ ගුරු මෑණියන් විසින් සංගීතමත් කළ අප පසුපසෙමින් යන ගීතිකාවේ සමූහ ගායනයයි. Bye.
කෙමෙන් කෙමෙන් අප වැඩසටහනේ අවසානය කරා අප පැමිණ ඇත්තෙමු. මෙම සැමරුම් උත්සවය සාර්ථක ලෙස ඉටුකර ගැනීමට අපට වරම් දුන් දෙවිපියාණන්ටත් අතහිත දුන් සැමටත් ස්තුති කිරීමට මහීමා සොයුරියනි ඔබටයි මේ ඇරයුම. අදවන් දිනයක මෙවන් ආකාරයට අප සියලු දෙනා රැස්ව සිටින්නේ අප පාසලේ පාසල් දින සංවස්තරය නිමිති කොටගෙන බව අප සියලු දෙනා දන්නා කරුණක් වේ. ආරම්භයේ සිට අද දක්වා කාලය තුළ අප විදුමවගේ සියලු කාර්යයන් සර්වාපකාරයෙන් සිදු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලබා දුන් දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. එපමණක් නොව අද දින මෙම වැඩසටහන මේ ආකාරයට සිදු කර ගැනීමට මඟ සලස්වීම පිළිබඳවත් අපි ඔබ වහන්සේට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආරම්භයේ සිට අද දක්වා කාලය තුළ අප පාසලේ සේවය කර විදුහල්පතිවරුන් ගුරුවරුන් සියලු දෙනා ආදරයෙන් මතක් කර සිටිනවා. එමෙන්ම අප පාසලේ විදුහල්පති නියමන ගරු මේරිසජානී කන්‍යාසෝරියද උප විදුහල්පති නියමන නාමලිය ප්‍රනාන්දු ගුරු මහත්මියටද බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම අද දින මෙම වැඩසටහන් පැමිණි ශ්‍රී ලංකා යහපත් දිනේරා කන්‍යාරාම නිකායේ මාධ්‍ය ඒකකයේ බාර සිටින ගරු වෙලාණීද සිල්වා කන්‍යා සොයුරියටද මාගේ ස්තුතිය බැති සිටින් පුද කර සිටිනවා. එමෙන්ම රෝස් වර්ජිනී සමිතියේ භාරතාරිත්වය ගැන කටයුතු කරන ගරු සිතුමිණි ප්‍රනාන්දු කන්‍යා සොයුරියටද මාගේ ස්තුතිය පුද කර සිටින අතර නිර්මාණී ආලෝකා ගුරුතුමියටද මාගේ ස්තුතිය පුද කර සිටිනවා. නර්තනය සංගීතය යන දෙආකාරයෙන්ම හා සිල් දෙයින්ම අපහට සහයෝගය ලබා දුන් අප පාසලේ සියලුම ගුරු මෑණීවරුන්ටද පියවරුන්ටද අපගේ ස්තුතිය පුද කර සිටිනවා. අප පාසලේ පාසල් දිනය පිළිබඳ අප දැනුවත් කර පාසලේ මාධ්‍ය ඒකකයේ භාරව සිටින ඈන් නිලූකා ගුරුතුමියටද ඇන්ජලි ඒකනායක ගුරුතුමියටත් මාගේ ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම මාධ්‍ය ඒකකයේ සාමාජිකත්වය ගන්න සියලුම සොයුරියන්ටද මාගේ ස්තුතිය පුද කර සිටිනවා.
එමෙන්ම රෝස් වර්ජිනී සමිතියේ නායකත්වය ගැන කටයුතු කරන සියලුම සොයුරියන්ටත් සමාජිකත්වය ගැන කටයුතු කරන සියලුම සොයුරියන්ටත් මාගේ ස්තුතිය මේ මොහොතේදී පුද කර සිටිනවා. අවසාන වශයෙන් මේ වැඩසටහන පටිගත කිරීමට සහයෝගය ලබා දුන් සියලුම සොයුරියන්ටද මාගේ ස්තුතිය පුද කර සිටිනවා. නොමග නොයන බැටරි ලක්මේ සමාජයට ආදර්ශවත් පුරවැසියන් වී විදුමව බැබලවීම අප සැමගේ යුතුකමක් වේ. ස්තුතියි ජේසුපි හිටයි. අද දින වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින් ජාතික ගීයට අභිමානයෙන් යුතුව සහභාගී වෙමු. Thank you and may God bless you all.